ما مي جنيه نبات مودك أبندو. بطة كيسي ده كذا باي ويندي فا. بطة هو يقول أنا جاي من لما بطة هم بينو كيلو ما تهمت لما بيسوا أصلا. أمم أمي دعوة سيد ده كذا كيلو جاي تر. سمعنا كتر يا جدنا مي مدي تر. كمان لنت ما نجيب كتر جاي. كاريات نه بطة كاريات نه. ما تهمي فالوات نه. මන් දෙයියන්ගෙන් ඉල්ලන්නේ කොහොම හරි ඔය ගෑනු ළමයාව මුණගස්සන්න කියලා. හැබැයි ඒ ගෑනු ළමයාව එක්කගෙන අපහු මෙහෙ එන්න ඕනේ. අපිට පුළුවන් පුතාලට පොඩි දෙපෑල්ලක් හදලා දෙන්න. ඊට පස්සේ ඉතින් ඔය අපේ රංජිත් එක්ක එකතු වෙලා මොකක් හරි රස්සාවක් කරන්න බැරියයි දෙන්නටම නේද? أنا أقول أين أنا أكدي يعني ألبرت كان උදව්වක් කොහොමද යන්න මහත්තයා ඕන උදව්වක් නියුටන් මහත්තයා නොකර උදව් අපේ ගාව කොහෙද මට දැනගන්න ඕන මේ ඇතිලින් කියන කතාව ඇත්තද කියලා මම කීප දවසක්ම රැට රැට රැක්කා මම ඔය දැක්කේ නෑනේ ස්වභාව අන්න ඒකනේ මේ ඇතිලින් විශ්වාස කරන්න බෑනේ අක්කගෙන් එකේක දේවල් කඩා වඩා ගන්න ඕනට බුරු කිනවද කවුද දන්නේ එහෙනම් ඉතින් අපි එකපාරම ගියතුරට කියලා බලමු නෑ 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 ඒක හරි නෑ ඒක අපිට හොඳ නෑ අපි මේ කතාව ඇත්තද කියලා පිටේ වෙන හොඳට හොයලා බලමු එහෙනම් ඉතින් රැකගෙනම ඉන්න වෙනවා ඒ වුණත් ඉතින් උදේ වරි වරක් ඉන්න බෑනේ දැන් සුභා ඔතන ඉන්නවා නම් සාපින් දැනගත්තොත් අපි සුභා ඉන්න තැන දන්නවා කියලා ඔතනමින් පිටමන් කරනවා එතකොට අපිට තවත් අමාරු වෙනවා සුභාව ඉන්න තැන හොයාගන්න. ඉතින් අපි සුභාව ඉන්නවම කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේද? ඊට පස්සේ කරන්න ඕන දේ මම දන්නවා. ඔය වික්‍රමයා අනුරාධපුරයේදී කළුවා කියලා මිනිහෙකුට වෙඩි තියලා ඒකල තමයි පදවියට පැනලා තියෙන්නේ. ඔය වික්‍රමයා හිතාගෙන ඉන්නේ කළුවා මැරිලා කියලා. කළුවා මැරුනේ නෑ. කළුවා බේරුණා. දැන් කළුවා වික්‍රමයා සුභාවයි පීර පීර හොයනවා.
මට තියෙන්නේ වික්‍රම සුභාවයි ඉන්න තැන හරියටම කළුට ගිහින් කියන එක. ඊට පස්සේ කළු බලාගයි වැඩේ. පච්චල් සල්ලි හොයාගන්න පුළුවන් මේ දම්ම. ඒ ගියේ කොහේ ගියාද දන්නේ නැහැ. අම්මා මම යනවා නම් පුතාව අරගෙන යන්න. ඒක ඉතින් සුභාදුවගේ කැමැත්ත. පුතා තනියට මගේ ළඟ ඉන්න එක හොඳයිනේ අම්මා. අපිත් ඒ ගැන නම් කතා කළා. එයාට නම් මොන හරි දෙයක් තේරෙනවනේ. සුභාදුවේ මේ දුවව කොහේ හරි අනාථ නිවාසයකටවත් බාර දෙන්න බලන්නකෝ. ඔයා කොහොමද මේ සේරම තනියම කරගන්නේ? ලකුණාට පස්සේ අපිට බැරිය ගිහින් ගේන්න. අනේ අනේ අම්මේ, ඒක නම් කොහෙත්ම කරන්න බෑ. දුව මගේ ළඟ ඉන්න ඕන. ඉතින් දුවේ, ඒ දරුව ඔයාගේ දරුවෙක් නෙවෙයිනේ. දැන් වාටත් දරුවෙක් ලැබෙනවනේ. මේ තුන් දෙනා මගේ දරුවෝ. මම මැරෙනකම් මගේ ළඟ හිටපොදි. මේ තුන් දෙනාට මං අම්මා වෙලා ඉවරයි අම්මේ. සුභාගේ කැමැත්තක් කරන්න. පේපා කියන්නේ. එදා මන් දෙක්කේ ළමයෙක් වඩාගෙන ගෙය ඇතුළට යනවා. මූ හරියටම දැක්කේ නෑ. ඊයේ තමයි මම මූණ දැක්කේ. සුභානෝනම තමයි. හැබැයි මං උඹ කියන දේ විශ්වාස කරන්නම්. ඒත් උඹ සුභානෝනම මුඩිච්චෙන්න යන්න බෑ. එයා දැක්කත් නොදැක්කා වගේ හිටපන්. කතා කරන්න යන්න එපා. ඒයි මහත්තයෝ. මෝඩි. උඹ සුභාව අඳුනගත්ත කියලා ඊට දැනගත්තොත් එහෙම එයා ඔතනිනුත් යයි යන්නේ.